समन धर्मकीर्ति पांसु सर्ववसह पोषण कल्पनाकरण पिलिबंद महाचार्य कृषि विद्यापीठे पेरादिनी विश्वविद्यालय एतुमा कियनो ननो यूरिया पिलिबंद एक कार्बनिक पोहरक नोवे इताम मिलादिकाय अत्तवशेन गोयन गहट अवम वशेन किलो 50ක් අවශ්‍යයි වෙන නයිට්‍රජන් පොර දුන්නේ නැත්නම් දිනකට 4 පාර ගානේ ස්ප්‍රේ කළත් අවශ්‍ය නයිට්‍රජන් නැනෝ යූරියා වලින් දෙන්න බෑ ගරු ජනාධිපතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ මේ නැනෝ දියර පොහොර වලින් ඒ බලාපොරොත්තු වෙන නිෂ්පාදන උත්තේජකය ලැබෙනවද නැද්ද කියන එක බරපතල ප්‍රශ්නයක් මුලින්ම ඔබතුමාට කියන්න ඕනේ මේ මම දන්නේ නැහැ ඔබතුමා මේක දන්නේ නැද්ද කියලා මේ වෙනකොට යල් කන්නේ ගොවියා තමන්ගේ නිෂ්පාදනයේ විකුණමින් ඉන්නේ අද V කිලෝ එක රුපියල් 70යි 80යි 90යි ඔබතුමාගේ කාලේ 25යි 30යි පොඩ්ඩක් හිතකෝ අහගන්නකෝ අපේ ලේකම්තුමා ඔයාලට ඔයාලගේ කරපු දේවල් කියනකොට පොඩක් රිදෙනවා පොඩක් අහගන්න ඒ නිසා යලකන්නේ නිෂ්පාදනයේ විකිණීම පිළිබඳ ගොවියා ඉන්නේ ඉතාම සතුටකින් ඔබතුමාට අපි දිගින් දිගටම කිව්වා මේ කෘෂි කර්මාන්තයේ රසායනික කාබනික කියලා දෙයක් නැහැ ශාකයේ ඉල්ලන පෝෂක ගුණේ දෙනවනම් දැන් ඔබතුමාගේ පක්ෂ විපක්ෂ නායක කාර්යාලයේම ප්‍රෙස් එකක් තියලා කිව්වා ලංකාවට පොටෑසියම් ආනයනය කරා මේක රසායනිකක් කියලා ඔබතුමා ඒ ළමයින්ට කියලා දෙන්න ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒක ඛනිජයක් පොළවෙන් ගත්ත දෙයක් ඒක රසායනික නෙමෙයි ඒ නිසා නයිට්‍රි අපි ගෙනාවු පොටෑසියම් එක රසායනිකයක් නෙවෙයි ඒක කාබනික පොහොරක් මේ නැනෝ නයිට්‍රජන් එක ගැන දැන් ඔබතුමා කිව්වා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කතා කරයි කියලා. නෝ මේක තමයි ලෝකේ අලුත්ම තාක්ෂණය කරු විපක්ෂ නායකතුමා. ඉතින් මේක අනිත් යුවට වැඩිය යූරියා මිටියකින් කරන එක මේක ලීටර් භාගයකින් කරන්න පුළුවන් අපිට. අපි දවස් 30 වෙනිදා වෙනකොට පොහොර සියල්ල ගේනවා. අපි ඔබතුමාට කියන්නේ නිෂ්පාදනයේ අඩුවක් රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. මම දැක්ක ඔබතුමා කුඹුරු වලට ගිහිල්ලා කුඩේ තියද්දි තෙබෙනවා. හරි ඊට පස්සේ හෙම්බිරිසාව හැදලා එන්නත් බැරි වුණා. එහෙම හොඳයි. ඔබතුමා වෙලට බහින්න ඕනේ. මඩ ගා ගන්න ඕනේ. මොකද ඇමතිකම කාලේ නැති වෙච්ච දැන් හරි කරන්න බෑ. ඒ නිසා වැටෙන්නත් ගියා ආයෙ වැටෙන්නේ නැහැ කරුවා. ඒ නිසා හොඳයි. ඔබතුමාට වගකීමකින් කියනවා අපි නියම වෙලාවට ගොවියට පොහොර ටික දෙනවා. තමුන්නාන්සේලා යලේ තීන්දුවක් කරන් මහේ නතර කරනවා. මහ කන්නේ ප්‍රශ්නේ නෝ. දැන් ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙනේ. මේ නැනෝ නයිට්‍රජන් පොහොරක් ආනයනය කිරීම. මේ ඇවිල්ලා නැනෝ නයිට්‍රජන් නෑ ගරු මන්ත්‍රීතුමනි. නැනෝ යූරියා. මේක 104ක් යූරියා තිබෙනවා. මේ ගිනාපු නැනෝ නයිට්‍රජන් වලින් නැනෝ යූරියා වලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන එක තමයි අපේ අදහස. මේ ගොවි ජනතාව මේ පිළිබඳව සැදී පැහැදිලා ඉන්න කොටස් බව අධෛර්යමත් බවපත් කිරීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කර අහිතකර දේවල් ආනයනය කරන සමාගම් විශාල මුදලක් මේකට මුදල් වෙන් කරනවා. ඒ සමාගම් වල ගොදුරු බවට පත් වෙන්න එපා කියන ඉල්ලීම තමයි ඔබ තමුන්නාසෙන කරන් තිනේ. රසායනික පූර ගෙන්වන එක නතර කරලා කාබනික පූර පමණක් කියන තීරණය ගහෙන් ගෙඩියෙන්න වගේ අරගෙන මුළු රටම මහා අර්බුදයකට තල්ලු කරපු බව අපි කාටවත් පේන්න තිබෙනවා. මට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඔබෙන් තවමත් පිළිතුර හරියට එන්නේ නැහැ. ඔබ ඉල්ලන්නේ රසායනික පොහොරද කාබනික පොහොරද? සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂයේ වගකීම් යුතු විපක්ෂ නායකවරයා අයියේ බුත්තල ගිහිල්ලා මැතිවරණ ප්‍රකාශයක් ලබා දෙනවා වගේ පොරොන්දුවක් ලබා දෙනවා වගේ කියනවා. අපි බලයට ආපු ගමන් කෘමිනාශක 100%ක් ලබා දෙනවා, පොහොර ටික 100%ක් ලබා දෙනවා කියලා. එතකොට මේ කියන්නේ අහිංසක දරුවන්ට නැවත වස දෙනවා කියලාද? දැන් ඔබතුමන්ලා පිටරටින් සහල් ආනයනය කරා. ඒ සහල් නිෂ්පාදන ක්‍රියාවලියත් පිටරට සිදු වුණේ පරිසර හිතකාමී සෞඛ්‍ය සම්පන්න කාබනික පොහොර භාවිතෙන්ද කියලා ඒවා පරීක්ෂණයට ලක් කරලාද ඒ සහල් ආනයනය කරේ කියලා මම අහන්න කැමතියි ඔබතුමා. අපි හාල් විතරක් නෙවෙයි විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. ඔබ දන්නවා අපි හාල් විතරක් ආනයනය කළා වැඩක් නැහැ නම් කිරිපිටිත් අපි ගේන්න ඕනේ කාබනික. හාල් මැස්සොත් කාබනික ගේන්න වෙනවා. උම්බලකටත් කාබනික ගේන්න වෙනවා. ඒ නිසා අපි මේ හාල් ගේන්න කැමතුනේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා කැමතිුනේ නැහැ මේ හාල් ආනයනය කරන්න. මම බැනුනොත් ඇහුවා. ගෙනෙන්න සිද්ධ වුණේ මම ගොවියට ඉල්ලීමක් කරා මේ හාල් ගේන්න සුමාන දෙකකට කලින් ප්‍රෙස් එකක් තියලා. ගොවියා වී විකුණුවේ නැහැ. ගොවියා වී ටික තියාගත්තා. තමුන් නාසෙලා පාරට බැලලා බක්කිවල හාල් නැහැ කිව්වා. එතකොට මිනිස්සුන්ට කණ්ඩ දෙන්න දෙයක් නැත්නම් අපිට ආනයනය කරන්න තු කරන්න දෙයක් නැහැ. අපි හාල් ගෙනෙන එකේ වැඩක් නැහැ. රටේ හාල් තියෙනවා. හැබැයි කරන්න දෙයක් නැහැ. තමුන් නාසෙලාට දෙයියන්ගේ හාල් කැවිලා තියෙන හින්දා අපිට ගේන්න සිද්ධ වුණා.